සයිබරයේ විකල්ප පුවත් සම්ප්‍රේක්ෂකය අයිබෝවන් කැම්පස් රේඩියෝ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ ප්‍රතිසංස්කරණය සහ ඉදිරිපත් කිරීම පංකජ හේවාමත්තුම නව කොරෝනා ආසාදිතයන් 38639 දක්වා ඉහළට නිදහස් සැමරුම නිදහස් චතුරාශ්‍රය පැවැත්වීමේ තීරණය ව්‍යාජ රුපියල් 16 මුදල් නෝට්ට සමග පිරිසක් අත්අඩංගුවට නිදහස් පක්ෂයට කෙනෙහිලිකම් සිදුවන බව සංධාන මහලේකම්වරයා පිළිගනී බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ බවට අනාවරණ ශ්‍රී ලංකා පිලේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන මිකී ආතර් කතා කරයි. දේශීය පුවත් නව කොරෝනා ආසාදිතයන් 580 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38639 දක්වා ඉහළ යන ලදී. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 507 දෙනෙකු පැලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර බන්ධනාගාර පොකුරෙන් 72 දෙනෙකුද වාර්තා වී ඇත. එබෙන්ම ඊයේ වාර්තා වූ නව මරණයත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ආසාදිතයන් 8573 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 29882 දෙනෙකි. ලබන වසරේ පෙබරවාරි 4 වෙනිදාටියේ දින 73 වැනි නිදහස් දින සමරුව නිදහස් චතුරාශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර සිටින්නේ නිදහස් දින සමරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන බවය. රුපියල් 16 ව්‍යාජ මුදල් නෝට්ටු 20ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් පිරිසක් බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම ප්‍රදේශයේදී ඊයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක්ද සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය. මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් මේ වන විටත් මුදල් වශයෙන් හුවමාරු කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සංවිධායකවරුන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයන්ගෙන් කෙනෙහිලිකම් පවතින බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවත් ඔවුන් මැදිහත් වී විසඳුමක් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. විදේශ පුවත් බ්‍රිතාන්‍යයේ මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සිට පැමිණි වෛරස් ප්‍රභේදයක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවද මෙය පිළිගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගත වූ පැය 24ක කාලය තුළ බ්‍රිතාන්‍යයේ නව මරණ 744ක් සමග දෛනික ආසාදිතයන් 39237 දෙනෙකු වාර්තා වී ඇත. ක්‍රීඩා පුවත් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයේ කිරිට වී සිටිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ඉහළ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු විකී ආතර් ප්‍රකාශ කළේය. ඒ තරගාවලිය සම්බන්ධව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙබිරි. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 26 වැනිදා සෙන්චුරියන් හිදී ආරම්භ වේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලිත් සිරස්තල. නව කොරෝනා ආසාදිතයන් 38639 දෙනෙකු දක්වා ඉහළට. නිදහස් සැමරුම නිදහස් චතුරාශ්‍රයේ පැවැත්වීමේ තීරණය. ව්‍යාජ රුපියල් 16 මුදල් නෝට්ටු සමග පිරිසක් අත්අඩංගුවට. නිදහස් පක්ෂයට කෙනෙක් නිකම් සිදුවන බවට සඳහන් මහලිකම්වරයා පිළිගනී.
බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ බවට අනාවරණ ශ්‍රී ලංකා පිළිය සෞඛ්‍ය ආරක්ෂාව ගැන පුහුණුකරු කතා කරයි. ඒ අනුව අදරණීය මිත කැම්පස් රේඩියෝ සන්ධ්‍යා ප්‍රධාන රොත් ප්‍රකාශ වේනිමාවට පත්වනවා. නැවත හමු වීම හෙට සන්ධ්‍යා භාගයේදී. සුබ සන්ධ්‍යාවක්. Campus Radio, Cyberio, Vikalpa Sarasaviya.